अपे रट जलाश्रित शिष्टाचार कोसे संवर्धने वे रटक अभी अतीत कथाकल ये महा रजवरुण के महावीरुण के वीरकम अपंकम अभी जलयात्क केंद्रकर रटक विधिर जलय मे रटट स्वामपोषित भाव व्यक्त करे के सर्वत्ना इलवलू पलतर मे देवा सकस्कर अभी प्रधान संपद बावट पातने जलय एवं रखने वे लोके अभियोगला लोकयाद प्रश्न हनुरागने सदा विसुमे प्रश्न कपिटत्मा बलशक्ति बंद प्रश्न बलशक्ति वेन्वेन अपिलास्तन वनम अनागते सदा सूदान वनम ये सदा अपिटीलातेन एकम संपद जलय पमन अभी मेन्न अपेरटे क्रियात्मक जल व्यापृति हम जलया संबंधक मीन क्रियात्मक विशाल व्यापृति विधु व्यापृति आतरे प्रधानतम व्यापृति विधि अदापट हनुनापुलवा इहलकोत्मे जल विधु व्यापृति क्रियात्मक ये परिश्रय ये व्यापृति भूमि वोट पेन महायांत्रसूत्र गणना मेहि वेडकर्ण अवतराग्न विशाल परिश्रेक विशाल पिरीसाक मेहि मेवन सेवे कर्ण मे सियाल अपेरटे अनागते अतिवेन्नपूर्व नर्मुद्यान नदकालगत बहुम वटिना पिलियमाक वटिना विसंधुमाक मे विसंधु एसे मे विसंधुमाक नवे विशाल वाशेन मुदल वेदम कर्ण एवगेम विशाल श्रमयाक मे ओसे अपेरटट एकतु कर्ण महादेवंत व्यापृति मे व्यापृति यदि अपेगम तुन कथाकर बलापुर मेदेवल दनगण अपेरटे के ना संवर्धने वागने आयुत ऐन सह अभी मेघन कथाकर तीरने कले अभी सागच्चट आराधने कला इहलकोत्मले जलविधु व्यापृते व्यापृति अध्यक्ष शवींद्रनाथ प्रणाद महात्मा युतम अपे सागच्चावड़क केलवर मिन्वेतुमन यवागेम अपे सागच्चावड़क हेमदात्मा अपेगम तुन अभी अपे रटपिल बंद अभिमाने अतिकरण प्रवीण देशपालन यवागेम समाज आर्थिक पिल बंधव तोरतुर विश्लेषक जी आर पी सूर्य पेरू महात्म्य तपे साकाचावटेकुतुनो एवगेम रंजित वगारच्ची महात्म्य मासलिम नसिरुना एतुमा मे व्यापृति मौलिक सिविल वेड बहार व्यापृति कलमनाकार वर्या मन तुंदे नाम पिलिगन्नो आइबोन के मग एमते मुलिन्म अपे व्यापृति अध्यक्षतुमागेन दनगन्न मे व्यापृति महापरिमाण व्यापृति लंकावे मेवनकोट क्रियात्मक वेन विशालतम जल विदुली बल व्यापृति මේ ව්‍යාපෘතිය ගැන තොරතුරු වැඩි වශයෙන් දෙන්න බුදුමාලයි මම කැමති ටිකක් දැනගන්න. ඔව් මේ ව්‍යාපෘතිය ගැන මම හිතා ගොඩාක් දෙනෙක් නොයෙකුත් මාධ්‍ය වලින් අනේක ප්‍රමාණයක් අහලා ඇති. මම අද අපේ ගමට ඇවිල්ලා මේකේ පිළිබඳ සත්‍ය තොරතුරු ටිකක් මට කියන්න අවස්ථාව ලැබී ඇත්තෙම හොඳ අවස්ථාවක් කියලා මම සලකනවා. චමින්ද කිව්වා වගේ ඉතාමත්ම දවැන්ත ව්‍යාපෘතියක් මේක. මුදල් වශයෙන් ගත්තොත් එහෙම කෝටි වලින් කියනවා නම් कोटि तुंदा सटसिया वैवर व्यापृतिया एक अभी जपान राज्य लबिना कोटि तुंदा दिदास नमसिया सह नय पद मत एक मूल्य वशं गतम ताक्षण प्रत्यय गतम अभी विदुर्बल पद्धति अट मेघवाट एक पनाहक धारितव्या एक तो कल है कि विदुर्बलाकार मेक शक्ति विदुर्शक्ति साक्षा करना वार्षिक अभीट විදුලි ඒකක මිලියන 409ක් මේක අපිට ජනනය කරන්න පුළුවන් අපි සරල වශයෙන් අපි රුපියල් 10ක් කියලා කිව්වොත් එහෙනම් විදුලි ඒකකයක් රුපියල් කෝටි 40ක් විතර අපිට වාර්ෂික ආදායම් මේකෙන් ලබන්න පුළුවන් ව්‍යාපෘතියක් ඒ වගේම කොත්මලා ජලකඳ මේ අපි දකුණ වේල්ලෙන් අපි හරවලා නියංගන්දුර ප්‍රදේශයට ගෙනහිල්ලා එහිදී තියෙන භූගත විදුලි බලාගාරයේදී විදුලි ජනනය කරලා විද්‍රව පද්ධතියට කොත්මලේදී අපි එකතු කරනවා. ඒක තමයි ඉතාමත්ම සරල වශයෙන් මේ ව්‍යාපෘතියේ සංක්ෂිප්තයක් හරියට ගත්තම තොරතුරු විදක්. අපි ඉදිරියට යනකොට අපි තවදුරටත් මේකේ විකාශනය කළ කතා කරමු. බොහොම සරල වුණාට හැබැයි වැඩේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. අපිට පුළුවන්කමක් ලැබුණා ඊයේ දවසේදී මේ පිළිබඳව නිරීක්ෂණයක් කරන්න සූර්යපිරු මහත්මයා සහ අපි මේ වටපිටාවේ සැරිසරුවා. මේ අපිට පේන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් වැඩි. අපේ රටේ ප්‍රධාන වශයෙන්ම භූගත ජල විදුලි බලාගාර තුනක් මේ වෙනකොට තියෙනවා. එක ජල විදුලි බලාගාරයක් තමයි මේ අපි ඉන්න බිමේ නිර්මාණය වෙන ජල විදුලි බලාගාරය. මෙතන නෙවෙයි ජල විදුලි බලාගාරය නිර්මාණය වෙන්නේ. මෙතන තියෙන මේ වේල්ලෙන් එකතු කරගන්නා ජලය කිලෝමීටර් 13ක් තරම් මෑතට අරගෙන ගිහිල්ලා ඒ කිලෝමීටර් 13ක භූමියේ තමයි මහා පරිමාණයෙන් විදුලි නිෂ්පාදනය කරන භූගත ජල විදුලි බලාගාරය හැදෙන්නේ. සූර්යපිරු මහත්මයා මට හරි අභිමානයක් හිතෙනවා මේ ඉහළට පේන මේ මහා ව්‍යාපෘති වලට අමතරව මේ පොළව ඇතුලේ මහා ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා අපි දැක්කේ නැහැ පහුගිය කාලෙදි මේ වගේ දෙයක් වෙනවා අපේ රටේ නමුත් අපිට නොදැනෙන අපිට හොර රහසෙම මේ සංවර්ධනේ අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා චමින්ද මහත්මයා
මම වැව් දැක්කා වාරි මාර්ග දැක්කා කොළඹට ගිහිල්ලා වරායක් දැක්කා වරායේ අලුතෙන් හදන දකුණු කොළඹ වරායේ ව්‍යාපෘතියක් දැක්කා හම්බන්තොට අලුත් වරායක් හදනවත් දැක්කා වෙහෙර ගල අපේ අලුත් වැවක් තියෙනවා ඒකත් තමුනාසෙත් එක්ක ගිහින් අපි දැක්කා මේ සියල්ලටම වඩා වෙනස් මම තිගැස්සීලා ගිය ඉතාම අසදෘශ කාර්යව්‍යයකට අද ආවේ අපි මෙහාට මං අතේ ඇඟිලි ගණන් කර කර හිටියා මේ ව්‍යාපෘතිය බලන්න සති දෙකකට තුනකට ඉස්සෙල්ලා මේ ව්‍යාපෘතිය නරඹන්න රටේ ජනාධිපතිතුමා ආවා ජනාධිපතිතුමා ඇවිල්ලා මේ ව්‍යාපෘතියේ මෙතන පේන එහා පැත්තේ කොත්මලේ උමගේ කට එතනින් ඇතුල් වෙලා ගිහිල්ලා ටර්බයින් හයි කරන පොළව යට භූගත ටර්බයින් බලාගාරයක් හදන එක දැකලා එතුමා කොයිතරම් මේක සීත් ගත්තද යත් මට නියම කළා ගිහින් අරක බලලා මහජනයාට අපේ ළමයින්ට මේක කියන්න අපේ ළමයින්ට මේක කියන්නයි කියලා ඒ නිසා මම රූපවාහිනියට ස්තුති කරනවා මේ රටේ ලක්ෂ 50කට වැඩිය S2 අරගෙන ඉන්න අලුත් ලෝකයක් දිහා බලන ළමයින්ට අලුත් තෑග්ගක් දෙන්න අපට පුළුවන් වීම ගැන ඒ තෑග්ග වෙන මුකුත් නෙමෙයි ඔය ළමයි අහලා ඇති ලියලා ඇති දැකලා නැහැ මොකද්ද ඒක වචනයක් බලශක්තිය බලශක්තිය කියන වචනේ බත්වාගෙම ඊට පස්සේ අනුභව කරන්න වෙන ඔය ළමයින්ට ජීවත් වෙනකොට අපිට නෙමෙයි ඔය ළමයින්ට මේ බලශක්තිය එනර්ජි පවර් එනර්ජි මුළු විශ්වයම කියන්නේ දාර්ශනික මට්ටමින් බැලුවොත් විශ්වය කියන්නේ බලශක්ති ගුලියක් බලශක්ති ගුලියක් ආන්ගේ බලශක්තිය අපේ ලංකාවේ ඉන්න ළමයින්ට රංකිරි කට ගාලා තොල ගෑමේ මහා දවන්ත ව්‍යාපෘතියක් පෙන්වන්නයි මේ චමින්ද මහත්මයාති ඇතුළු රූප වාහිනී මේ විශේෂ කණ්ඩායම ආවේ තමුන්නාතල මෙතන ඉඳලා මේ මම බලන කන්ද ගාව ඉඳලා කිලෝමීටර් 13ක් මේ කන්ද යටින් යනවා මහා ලංකාවේ ලොකුම දිග උමං ටනල් එක උමගේ ගෙහෙල්ලා එහා පැත්තෙන් කොත්මලේ ඔයට ආපහු ඒ වතුර කඳ එළියට ගේනවා ඒ අතර කෙරෙන විශ්මිත වැඩ තමුන්නාස දැනගත යුතුයි ඒ නිසා මම බොහොම ගෞරවයෙන් අද තමුන්නාසගේ ඉගෙන ගන්න ආවේ ප්‍රනන්දු මෛතුමනි තමුන්නාසගෙන් දැනගත්තේ ගිය සුමානේ ඩේල් නිවුස් පත්‍රයේට දීර්ඝතම ශාස්ත්‍රීය සම්මුඛ පරීක්ෂණ සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබුණා ඒ සාකච්ඡාව මං කියවුවට පස්සේ තමයි යන්න ඕන මේ ගමන මම ටිකක් සෑහෙන්න තොරතුරු අරගෙන ආවේ අද කොච්චර මට මේ කලබල දවසක්ද විශ්මජනක දවසක්ද රැවුල කපල කණ්ණාඩි කුට්ටම දාගන්නත් මතක තිබුණා ඒකක් දාලා මම මේ ආවේ දැන් ජමින්ද මේක ගෙනියන්න ඉස්සරහට හොඳයි අර කිව්වා වගේ වැත්ත තමයි අසුරිය අපේ මහත්මයා මගෙත් පෞද්ගලිකව මා දුටු අපේ රටේ මෑත කාලයේදී සිද්ධ වෙන මහා විශ්වකර්ම වැඩක් තමයි මේ දැක්කේ ඒක මේ අපි අවිල්ලා ඉන්න අපේ රූපණිකරණය මෙසිරු දෙනා සාක්ෂි දරනවා අපි රටවාසී ඔබට ආරාධනය කරනවා මේ කාලේදී අපේ නංගිලා මල්ලට ආරාධනය කරනවා එන්න ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘතිය බලන්න මේ උමග ඇතුලේ යන්න පුළුවන් වෙන්නේ මේ දවස්වල ගියොත් පමණයි තවත් මාස ගණනාවක් ගියාට පස්සේ මේ ජලයේ ගමන් කරන එතකොට අපිට මේක යන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ඉංජිනේරු මාතුරු අපි අරගෙන යනවා මේ අභ්‍යන්තරයට අවිල්ලා බලන්න කියලා අපි ඔබටත් ආරාධනය කරනවා මේක හොඳ අත්දැකීමක් අපේ ජීවිත කාලෙදිම ලබා ගන්න පුළුවන් දැන් ව්‍යාපෘතිය අධියර පහක් යටතේ ක්‍රියාත්මක වුණායි කියලා මට දැනගන්න ලැබුණේ රංජිත් මහත්මයා එහි අධියර පහේ පළමු අධියරේ වැඩ කටයුත්ත බාර වුණේ ඔබතුමාට මොකක්ද ඔබතුමාට පැවරිච්ච රාජකාරිය දැන් කොතනද ඉන්නේ ඇත්තෙම ඉහළකොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය මූලික වශයෙන් විදුලිය සැපයීමේ ව්‍යාපෘතියක් වුණාට මේ ව්‍යාපෘතිය යටතේ මේ වෙනුවෙන් දායකත්වයක් දුන්නු ජන කොට්ටාශයක් ඉන්නා තලවකැලේ ප්‍රදේශයේ ඒ ජන කොටස ඇත්තෙම තමන් ජීවත් වෙච්ච තැන අපේ ව්‍යාපෘති වෙනුවෙන් දීලා එතනින් ඉවත් වෙලා අලුත් තැනක පදිංචියට යනවා ඒ වෙනුවෙන් පහසුකම් සැපයීම තමයි ව්‍යාපෘතියේ ඇත්තම මට පැවරිලා තිබිච්ච ප්‍රධාන වැඩ කටයුත්ත ඊට අමතරව ව්‍යාපෘතියක් කරගෙන යන්න මූලිකව අවශ්‍ය වෙනවා මාර්ග පහසුකම්
වැඩි දියුණු කිරීම මූලික පහසුකම් සැපයීම ඒ සම සරලව කිව්වොත් ව්‍යාපෘතියක ප්‍රතිලාභ අත් වෙන්න ඕනේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට පොදු රටට ඔව් ඇත්තෙන්ම ව්‍යාපෘතිය ජනතාව වෙනුවෙන් බව ඇත්ත ඒ වුණාට ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී ඒ වෙනුවෙන් මුලින්ම දායකත්වය දක්වන්නේ මේ ප්‍රදේශයේ ජනතාව. ඉතින් මේ ජනතාව ඒ තමන් ජීවත් වෙච්ච තැන අපේ ව්‍යාපෘති වෙනුවෙන් දීම වෙනුවෙන් අපි ඒ ජනතාවට කෘතගුණ සැලකීමක් කිරීම ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් කියලා අපි හිතනවා. ඇත්තටම ඒ වෙනුවෙන් දායකත්වය වීම ගැන අපි සතුටු වෙලා ඉන්නවා. අපි ඒ වෙනුවෙන් නිවාස 495ක් මේ වෙනකොට ඉදිකරගෙන යනවා. එයින් මේ වෙනකොට නිවාස 300කට ආසන්න ප්‍රමාණයක පවුල් අපි මේ වෙනකොට පදිංචි කිරීම සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම නිවාස 495න් 450කට ආසන්න සංඛ්‍යාවක් වෙනේට පදිංචි වීමේ තත්ත්වයට අපි නිම කරලා තියෙනවා. ඊට අමතරව තලවකැලේ නගරයේ අලුත් පාලමක ඉදිකිරීම කරලා තියෙනවා. මේ පාලම සම්බන්ධ කරනවා කොත්පලේ තවලන්තයන්න කියන ගමත් අපේ ව්‍යාපෘතියේ විදුලි බලාගාරයේ ඉදිවන තවලන්තයන්න ප්‍රදේශයේ නියංගම්දොර ගමත් කොත්මලේ නගරයත් තලවකැලේ නගරයත් අතර කිලෝමීටර් 33ක කොටසක් අපි කොළඹ පවතින ලං කරලා තියෙනවා. ඔව්. ඇත්තෙම ඉතාම හොඳ තත්ත්වයෙන් නවීකරණය කළා සම්පූර්ණ පහසුකම් සපයලා තියෙනවා මේ මාර්ගය. දැන් ඒ විතරක් නෙවෙයි මාර්ග පද්ධතියේ මාර්ග ගණනාවක් තව සංවර්ධනය වෙලා තියෙනවා. අපි දැක්ක අලුත් පාසල් කිහිපයක් ඉදලා තියෙනවා. ඒ වගේම වෙනත් ප්‍රජාශාලා සහ අනිකුත් පොදු පහසුකම් ගණනාවක් ඉදවිලා තියෙනවා මාර්ගය. ඇත්තෙම. ඇත්තෙම කියනවා නම් අපි දැනට ඉදි කළා නිම කළා තියෙනවා ඉතාම නවීන පන්නේ නගර ශාලාවක්. අපේ ව්‍යාපෘතියේ අතතේ අපි ඉවත් කරන්න අපිට සිද්ධ වුණා. තලවකැලේ නගරයට ආйти අයත් වූ නගර ශාලාව තානායම පාසලක් දෙමළ මහාවිද්‍යාලය ඒ වගේම සිනමා ශාලාව සහ තවත් කර්මාන්ත ශාලා 6ක් සහිතව ව්‍යාපාර ස්ථාන 60ක් මේ සඳහා අපි සම්පූර්ණයෙන්ම අතිනවීන තත්ත්වයේ ගොඩනැගිලි ඉදිකල්ලා නිම කරගෙන යනවා. එයින් මේ වන විට දෙමළ මහාවිද්‍යාලයට දෙමහල් ගොඩනැගිලි 3ක් මේ වෙනට නිම කළා. දෙමළ මහාවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ස්ථානයට ගෙනියලා තියෙනවා. තවත් ගොඩනැගිලි 4ක ඉදිකිරීම අපි කරගෙන යනවා. කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාත් එක්ක කතා කරමු. දැන් මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් මේ ජල විදුලි ව්‍යාපෘතියක් විදිහට නිර්මාණය කරනකොට කොටස් පහක් යටතේ නිර්මාණය වෙනවායි කියලා අමුතුමා අපිට පෙරදී සඳහන් කළා. අපි එකිනෙක ගැන පොඩි විස්තරයක් කරමු. දැන් අපේ වෙනවා අපේ පිටුපසින් පේනවා මේ මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මෙතන මේ ඉදි වෙන්නේ අර ජල හැරවුම් වේල්ල. මේක අපි මං හිතන්නේ මම කෙටි හැඳින්වීමක් කර යුතුයි. ඔව්. වේලි වර්ග දෙකක් තියෙනවා විශේෂයෙන්ම ගත්තම. වේල ගැන වේල්ලම තමයි. නමුත් ජලය රඳවා ගැනීමේ හැකියාව පරිමාණය මත වේලි වර්ග දෙකක් අපි කරනවා. අපි දැකලා තියෙනවා වික්ටෝරියා, කොත්මල්ලේ, රන්දෙනිගල වැනි දැවැන්ත ජලාශ. ඊවට දැවැන්ත බැමිය අවශ්‍යයි. ඒ වගේ ජල කඳ අපි මාස දෙක තුනක් රස් කළ තියා ගන්නවා. ඒකට අපි සාමාන්‍ය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන රිසර්වයර් ටයිප් කියලා. ඒ කියන්නේ ජලාශ මහා දැවැන්ත ජලාශ ආශ්‍රිත වේලි. මෙතන ඉදි වෙන්නේ හැරවුම් වේල්ල. මේක කියන්නේ ඩයිවර්ෂන් විය කියලා. හැරවුම් වේල්ල. හැරවුම් වේල්ල එකේ තියෙන එකම ගුණාංගය තමයි එන ගඟ බ්ලොක් කරලා හරවනවා. එච්චරයි. ලොකු දැවැන්ත ජලාශයක් මෙතන ඉදි වෙන්නේ නැහැ. මේ ජලාශය පුදුමයි ජලාශයේ මේ පරිභව කිව්වොතින් අක්කර 60යි. හෙක්ටයාර 25යි. ඒක අනිත්‍යවත් එක සංසන්දනය කරනවා නම් රන්දනිගල ජලාශය වගේ